මෙතෙක් කතාව ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වෙන මාෂේහෙවත් ප්‍රින්සස් මාෂේ සමග බුහපති ටෙරන්ස් විරාජන මිතුරන් තිදෙනා එක්වෙන නුවරලි චාරිකාව අනපේක්ෂිතව අවසන් වන්නේ අනතුරකින් මිතුරන් තිදෙනා පමණක් මේ යාමේ. පාතාල නායකයෙකු වන ඩන්කන්ගේ පුතා වන වික්‍රම් මානසික ආබාධයකට ලක් වෙනවා. යලිත් සුවතට පත්වන ඔහු ඉදිරියටත් ඔවුන්ගේ ජවාරම් වලට දිනිත යොදා ගැනීමට කල්පනා කර ඇයව සොයාගෙන ඇගේ නිවසට පැමිණෙන විට එම නිවස තුල රහසේ රැඳී සිටින මහසෙන් මුණ ගැසෙනවා. එහිදී ඇති වූ කතා බහක් දුරදිග ගොස් ඇතිවන ගැටුමක් නිසා මහසෙන් කෝමා තත්ත්වයට පත්වනවා. ඉන් අනතුරුව මහසෙන්ගේ භෞතික ශරීරය රෝහල්ගත කළද සැබෑ ආත්මය ගමන් කරන්නේ මිතුරන් සිටින මලවුන්ගේ ලෝකයටයි. මේ සිදුවීම නිසා මුදිතා ඇතුළු පිරිස අධිකව බිය වී බෝධි පූජා පවා පවත්වනවා. මේ අතර විකුම්ගේ නිවසේ සිදු කළ ශාන්ති කර්මයක් නිසා සිරවි සිටින මියගේ මිතුරන් තිදෙනා බේරා ගැනීම සඳහා මාෂි ඉදිරිපත් වෙනවා. මේ කාර්යයටම මලවුන්ගේ ලෝකයේදී උනන්දු වී සිටින්නේ ගුරුතුමා සහ ගිල්බර්ට්. ඔවුන් දෙදෙනා මහසෙන්ගේ නිලා සිටින්නේ කෝමා තත්ත්වයෙන් මිදුණු පසු සිය මිතුරන් ගලවා ගැනීම සඳහා උදව් කරන ලෙසයි. එහෙත් මහසෙන් තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේ සතිය එතැන් සිට उपक्रमशील
තුරාට පියවරක් අරන් තියෙන. මොකද්ද? පොලිසියට කිව්වා. හරි ෂොක් පියවර. ඒක ඉතින් අපිටත් කරන්න පුළුවන් නෑනේ. ආ. දැන් එතන උඹලා කියන්නේ මට අර පිස්තෝල කාරයන් ගේම ඉල්ලන්න කියලාද? පේනේ දෙයක් ගැන වෙලී තියෙන. ඇත්තටම සිල්වා අය ඇයි උන් ආවේ? මොනව යනද? අනේ මන් දබා. මොකක් කර කේස් එකක් තියෙනවා. शांत कोदराप सेट का हाँ नहीं मानता नहीं मिसी वो तो दिव्वा होए निकल मागे जॉब भी करने में तीनों हाथ तेरा तेरे का देने ये पार रहते ये ना कॉल शांत है मुझे अंडोनी लोक को कोरण लोग ना वैरे सोक को कोरला हरियाणी नहीं नहीं मिसी लोक कांडे दिन कौन दा पाने तीनों ना ये वाके ना होए ला बाल දැන් බෝ මට දෝක කිවි. සිල්ල මහත්තයා ඉතින් ලොක් එක කියලා හිතන් ඉන්නව නම් ඉතින් ඒක සිල්ල මහත්තයාටත් අදාළයි. සාන්තමේ. උඹේ කට වැඩිය අන්න පැලෙන්න දෙන්නේ. නංගි කට නම් ඉතින් කොහොමවත් ටිකක් වැඩි නම් තමයි. මම මේකේ ඉන්නේ උන්ට කොලා වැඩි. මට ඒ කිසි දෙයක් නොකර ඉන්නයි තිබුණේ. අනේ මේ බෙක් කෙරුවාව. මේ පම්බෝරේ තියන් පලයා යන්න. බුවගේ මොන තරම් හොයා ගන්න පුළුවන් අපිට. මොනවද ඔබ බලන් ඉන්නේ වැඩ කර බලලා පරිදි නෝනා මිසි සිල්වාත්‍ය පොලිසියෙන් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ 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 ආයතනයේ ප්‍රධානියා කවුද කියලා මං ඉතින් කිව්වා සිල්වා මහත්තයා කියලා පත්ති මිලි පියත් අරගෙන මෙ යන්න පොලිසියෙන් බලන් ඉන්න निधा කම්මැලි මාෂි කොහරද නැ ආ ඒ දෙන්න මේ මේ පල්ලේ වත් සුද්ධ කරන මේ ඔයා තනියම ඇතුලේ ඉන්න ඉඳා මම හොරෙන් බැල ගාව හොරෙන් ඒවකටද නැයිද ඔයා ඇතුලේ තනියමනේ තනියෙන් මට මොන තනියක් දනේ මං ජීවිතේ වැඩි ප්‍රම කාලයක් හිටියේ තනියම මේ ඇහුවට මොකුත් හිතන්න එපා එතකොට මාහි ඔයාගේ නෑ මට කවුරුවත් නෑ නෑ මං තාත්තව නම් ඇහැටවත් දැකලා නෑ මං 6 වසරදී අම්මත් නැති වුණා ඊට පස්සේ මං හැතුනේ ආච්චි ළඟ ඊට පස්සේ මං ඕලෙවල් කරනකොට ආච්චිත් නැති වුණා. ඊට පස්සේ ඉතින් ඒලෙවල් කරනකොට මම නන්දලයි මාමලයි කෙවල්වල මාරුවෙන් මාරුවට හිටියා.
विराज म्यूजिक वीडियो ඊට පස්සේ වැඩ කිහිපයකම මට රඟපාන්න හම්බුණා. හැබැයි ඉතින් ඊට පස්සේ මට මොනවා වුණාද කියලා මම වත්තන්නේ. අනේ මං ඔයාගේ හිත රිද්දුව නේද? නෑ. රිදෙන්න හරි හිතක් තියනවා කියලා පෙන්නේ ඔයාලා. අපි ඉතින් ඔයා වෙනුවෙන් මොනවද අනේ කරේ? ගොඩාක් දේවල් කරලා තියෙනවා. මං දැන් ගොඩාක් සතුටින් ඉන්නේ. ගොඩාක් අපි ඉන්නකන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඇයි සුදු වෙන්නේ කිමේ? ඔයාලා මාව දාලා යනවානේ. අපි නෑ මේකයි සුදු වෙන්නේ කිදේ. ඒක උත ගන්නනේ. ඔයාලා මාව දාලා යනවානේ. නැයි තින් දැන් වෙලාව ආපුවම අපිට යන්න වෙනවනේ. ඉතින් ඒකට මොකද්ද අපි කරන්නේ? මට මගෙම කියලා කවුරු හරි ගැන ලෝභකමක් හිතන නම් හිතුනේ. ඔයාලත් එක්ක මේ කාලේ හිටියට පස්සේ. ඔයාලා මැරිලා තමයි ඒ වුණාට මට බයක් හිතෙන්නේ. මාව දාලා යන්න එපා. ඔයාලත් එක්ක ඉති මට මොකද්ද ආදරයක් හිතෙනවා. අපිටත් එහෙම තමයි. අපේ කියලා හිතුන හැමෝම අපේ නෙමෙයි කියලා අපිට දැනුනේ. අපි මැරුණාට පස්සේ. හැබැයි ඔයා එහෙම නැහැ. එහෙනම් මොකටද මට හොරෙන් මාව දාලා යන්න ප්ලෑන් කරන්නේ? मामा में आप ही माम माँ उधर यान ने पा निधानी लोक का आप दवा तीन ये दवा से
ඔය පාසලෙත් බෑග් එකේ දාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක ලොක්ක ගාව තියෙනවා කියලා තව කට්ටියක් දැනගෙන තියෙනවා. උන් අපේ ගෙදරට එන ලොක්කට කේස් එක දැම්මා. ඒ කියන්නේ සර් මේ දෙගොල්ලෝ එකතු වෙලා ගහපු ගේමක් වෙන්නේ නැති නේද? පස්සේ ලොක්කට තණ්හා හිතෙන්න ඇති. මටත් හිතෙන්නේ එහෙම තමයි ඔයි. සර් සර් නිකමට ඔතේ පාර්සලේ ඇරලා හිම් බැලුවේ නැද්ද? කොහොමද ඔය ඇරලා බලන්නේ? මම යනකොට සේරම වැටි ඉවරයිනේ. ශිෂ්. පරාදීස. මගේ අතට ආවත් ඔබ නිකමටවත් මට ඇරලා බලන්න හිතුන්නේ නැහනේ සර්. ඒකට තමයි කියන්නේ අතට ආපු දේ කට දාගන්න වාසනාව නැහැ කියලා. වැඩි ඕන නැහැ සර්. එක ගලක් තිබ්බනම් එතුණේ අප්පා. අර ගෙදර ඉතුරු වෙල ටිකක් හදාගෙන පොඩි ත්‍රීවිල් කට්ටක් එහෙම අරගෙන ආශික් එකේ ෆුල් ෆන් එකේ ඉඳ තිබ්බනේ අප්පා. ඕක ලොක්කයිද තියනවා කියලා කවුද දන්නේ? මේ ගෙදර තියනවා කියලා දන්නේ මායි මෙත්ත මිසි විතරයි සර්. අපි නම් උන්ට මොකුත් කිව්වේ නෑ වොන් ඈ. මේ දැන් ලොක්කගේ නෝනා දන්නවද කොහෙ තියනවා කියලා? සමහර විට දන්නව වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්න පුළුවන් සර්. ඇයි එහෙම කියන්නේ? සර් මං ওই පාර්සලේ බාර දෙනකොට ඒ හැටි උනන්දුවක් නම් දැක්කුවේ නෑ. මැණික් මල්ලක් දෙනකොට ඔහොම ඈ අප්පා. ඒකත් එහෙමයි නේ. සගේ බැල්ම නම් මට ඇල්ලුවේ නෑ වොන් ඈ. මේ මේ ආවොත් අලියෙ ගියොත් ගලක් නේ කියලා දෙමුද පොඩි ට්‍රයි එක. අනේ වන්ද ඉතින්. සර් ගිනි දිය තමයි ඉතින්. ආවොත් ගලක් නැති වුණත් ඒත් ගලක්. මේ එහෙනම් තමුසේ හෙට හවස පොඩ්ඩක් ප්‍රියගේ තියා ගන්නවක. හරි. ගල් ගල්. ත්‍රීවිල් එකක් හොඳයිද කාර් එකක් හොඳයිද? නෑ වීල් එකක් හොඳයි. හැමදාම මොකට හරි කතා කරාම අනිත් පැත්තට ප්‍රශ්නයක් අහන්න එපා ළමයෝ. හරි හරි අයි කියන්නකෝ. මේ පහන හැමදාම දවස් හතක් පත් වෙන්න ඕනේ. තෙල් ඉවර වෙන්න දාන්න ඕනේ තෙල්. හරිද? මොකටද? මේ තෙල් ටික ගෙනාවේ මං දේවාලෙන්. ගෙදර ආරක්ෂාවට. ගෙදර ආරක්ෂාවට නැත්තම් අර මිනිස්සයාගේ ආරක්ෂාවට. මම මොකටද මේ මිනිහව ආරක්ෂා කරන්නේ? ආ කවුද දන්නේ? මේ සුදු ඔයා දැන් ළඟක ඉඳලා මට හීන් පාස් කරනවා වැඩි යා. ඉතින් මං කියන දේවල් අම්මට අදාළ නැත්නම් ඉතින් නිකන් අතාරලා දාන්න. මෙමෙ. දැයිච ගන්න තු අර පහන පතු කළා දාන්න යන්න. දැන් මොකද්ද මේකෙන් ආරක්ෂා වෙන්නේ? හැම දෙයකටම එකක් කියලා නැහැ. එතකොට ඔය මේ නිතර නිතර අර එන මැරේ වරුන් මෙවුන් යාලේ එනක නතර වෙයිද දැන් මෙහෙම කරන්නේ? අම්මේ උන් වලවන්න නම් මේ තෙල් නෙවෙයි මැහි තෙල් දාලවත් පත්තු කරලා හරියන්නේ නැහැ. මේ පහන පත්තු කරලා දාන්නකෝ යන්නකෝ. මම මගාරනවා මාෂි. ෂුවර්.
उन लोग का के बैग का आरंगी हिंद लोग का के बैग का आरंगी यंद ये बैग का तो लड़ा पार्सल लेती भी लाना है नहीं ये ना इतनी एक बॉस के वाइफ हंगान देती समहार विट मैं पुलवा हम विदी डे में वो शेप करने दो कोहे तो मुंह ओल्ड काले लगवे करने वाले ना नहीं मां कावड़ा आवत ही तो है ना टेरा जाने में चल